මේ ආණ්ඩුවනේ දැන් සුද්ධි සද්දේවාල මාරු වෙච්ච එක මම මේ හරි කියන්න හදනව නෙමෙයි යන්නේ ආ ඔයාලට තේරෙනවනේ ඒ වගේ දෙයක් ආවෝ ගාලා පත්තු කරන්න පුළුවන් ඒරියා එක නෙමෙයි නෑනේ මේක ආ හරි ඔයාලට මතක ඇතිනේ පාලිතය කොල්ලා පොලිස් ඉන්ටර්වියු යන්න දවසට කලින් දවසේ රෑ පාලිතයලේ ගෙදරින් පැකට් එකක් මාට්ටු වෙච්ච සීන් එක ආ මතකනේ ඒ මිනිස්සයා තාමත් පරසක් කළ ගානවනේ අනේ කොල්ලා මාට්ටු කරන්නේ ඒක කවුරු හරි පට්ටල් කරපු එකක් කියලා ආ නැද්ද එතකොට සුද්ධිත් පැදුරන්න කියා ගියේ කවුරු පැකට් එකක් දාලා එයාවත් මාට්ටු කළ දෙයි කියලාද වෙන්න ඇති අනේ වෙන්නයි චූටියෝ මමත් ඉන්නේ බබාලන්තේ කොට එයාගේ හෑන්ඩ් බෑග් එකට කවුරු හරි පැකට් එකක් දැම්මනම් එකෙන් මෙයා බිස්නස් එකට මාට්ටු වෙනවනේ අනේ හරි දැන් සුද්ධිගේ සැකේ සාධාරණයි කියමුකෝ එතකොට තමුසේ මේක අපිට හැංගුවේ අපිත් කුප වැඩක් කරයි කියලා නේ වගේ මේ එහෙම අංගණ්ඩ මුකුත් නැහැනේ අනේ ආ අනිත් එක සුද්ධි අද යනවා කියලා මම දැනගත්තේ එයා එකෙන්ම බෑග් එකක් අතරන් දොට්ට බැස්සට පස්සේ රානියෝ ඒ කියන්නේ සුදි බෑගේ කරන්නේ ඩොට්ට බහිනකන් ඩඩා මහත්තයාවත් මේක දන්නේ නැහැ. ඉස්සුනේ අනේ මම දන්නේ නැති කොට කොහමද අනේ ඩඩා දැනගන්නේ? ඊයේ පෙරේදා දවසක මං නිදාගන්න ලෑස්ති වෙනකොටම සුද්ධි තකාණියේ දුවගෙන එලා මට කිව්වා වැරදිලා හරි එයාට සුරේකගේ પાස්පෝර්ට් කෝපි එක අරගෙන යන්න බැරි වුණොත් ඔයා ඒක මට එවන්න අයියා කියලා. අන්න ඊට පස්සේ තමයි මට හිතුනේ එකෙන්ම මෙයා හිටන්නේ දවසක යයි කියලා. ඒ කතාව ආගෙන ඇවිල්ලා තමයි මම ඔයාලට කිව්වේ අර පස්සෙන් දායින්ද කතාව. ඇත්තටම සූති සම්පතා බාප්පට එහෙම කතාවක් කිව්වද? අයියානේ චූටි එහෙම කතාවක් කිව්වද කියලා අහන්නේ. නෑ ඉතින් අපි දන්නේ නෑනේ මේ අපි වන්දන් ඔයා බොරු කියනවද කියලා. අනේ මේ යන්නනේ යන්න. ඔගොල්ලෝ ඇඬුවා කියලා. මට මොනවදනේ ලැබෙන්නේ එක අතකට සුද්ධිගේ සැකේ සාධාරණයි කනකොට ඉඳුල් ටිකක් දුන්නට ඔය මානෙල ෆයිල් එක කියන්නේ තව එකෙකුට හරියනවට කැමති වුන් නෙමෙයිනේ අනිත් එක කෙල්ලට හිතෙන්නේ නැති දන්න කියන එකකට හරි මේක කිව්වොත් එහෙම මේක හැමතැනම යයි කියලා ඒකත් ඇත්ත ඉතින් අපිට කිව්වත් ඔච්චරයිනේ අනා ලොකු දෙයක් අනේ ඕගොල්ලන්ට දැන් හරි මේක තේරිච්ච එක මේ ඔන්න ඔය කතාව නවත්තලා සීනි ඩිංගා වැඩියෙන් දාලා මොනව හරි අදලා ගන්න ඕනේ බොන්න මේ එහෙනම් හෙටම પાස්පෝර්ට් කෝපිය සම්පතා බාප්පට දෙන්න ඒක නම් තව දවස් දෙක තුනක් පවුනාට කමන්නෑ යනේ අපි මේ ලියුම් දාන්න යයි බෑලින්න ඕනේ නේ යනේ ඇයිද ඔයගොල්ලන්ගේ අම්මා හේ ඉන්නේ? ආ නා ඕනේ මට ඒක අවතකුණානේ. හරි හරි අපි මේ වැඩේ හිට උදේම කරලා දාමු. මේ දැන් ඔය දෙයි ගෙඩියක් හරි මොකක් හරි සීනි ටිකක් වැඩියෙන් දාලා විරිකල ගන්න ගානේ පොඩ්ඩ. උරකට ඔක්කොම වෙල්ලා චූටියෝ. මොකද්ද සම්පතා බාප්පේ? ඔය පර්ස් එකේ සල්ලි මිටි ගනම් පුරවලා තියෙනකොට මොකටද නේ මේ දෙහි මිරික මිරික ඉන්නේ? ඔය කීයක් හරි දෙන්නකෝ මං ගිහින් මෙගා එකක් අරන් එන්න. අනේ වන්දනේ. ඕගොල්ලොන්ටත් මොනවා කෑවත් සල්ලි ටිකක් කනකම් බඩට හරියන්නේ නැහැ නේ.